මොණ්ඩාරල රෝහලේ දැඩි සත්කාරයකට තමයි මේ වෙලාවේ ඉන්නේ. ඇත්තටම අපි අද දවසේ ආවේ විශේෂයෙන්ම මාධ්‍යයෙන් ඔබට ගිහිල්ලා මේ පෙරුම් කායන් විශේෂයෙන්ම දැන් පෙරුම් කායන් ලංකාව පුරාම නැහැ. නමුත් අපි තීරණය කරා මීට සති 3කට උඩදී ස්වාමීන් වහන්සේලා 21 නමක් වැඩම කළා. වැල්ලවායි බෞද්ධ මන්දිරයේදී සතන සූත්‍ර දේශනා කළා. අපි වැල්ල ලංකාවට කොරෝනා ඇවිල්ලා තිබුණේ නැහැ අතරමෙත. ඉතින් අපි තීරණය කරා මේක බෙදා හරින්නට එහෙම සකස් කරන අතරතුරේදී තමයි මේ කොරෝනා රෝගය එන්න ව්‍යාප්ත වුනේ. ඒ නිසා පෙරුම් කායන් අද දවසේ හැම වෝඩ් එකකම ප්‍රධාන වෛද්‍යවරුතුමාගේ අවසරය මත හැම වෝඩ් එකකටම පෙරුම් කායන් ලබා දුන්නා. විශේෂයෙන්ම මට එන්න හිතුණා මේ වෝඩ් එකට. ඉතින් පෙරුම් කායන් අද දවසේ අපි නිල වශයෙන් ලබා දෙන්න මේ සෞදුහෝ වෛද්‍යතුමී නිල වශයෙන් ලබා ගන්න බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අපට ඕන ජීවිතයක් බේර ගන්න. මෙතන කීයක් ඕනද? මෙතන වෝඩ් කීයක් තියෙනවද මට පිළිබඳව? එතකොට නෑ බෝඩ් එකේ දෙකක් විතර අපි තියමු දැනට. මෙතන මේක එක්ක අරලා තියන්න නැත්නම් සිදුරු පහක් විතර විදින්න වෙනවා. මේක එකම තියක් තියන්න. ඔව් මෙහෙම අරන් තියන්න. ඔව් මේක වැට ස්පොන්ජ් එක දාලා තින්නේ වැටෙන නිසා මේ පොඩක් තරම් පස්සේ මේ ඩබල් ටේප් එකක් ගහලා අරලා තිබුණා හරි. මෙතන දෙකක් ඇතිද? තව මෙතන වැඩි කර දෙමු නේ මෙතන ඉන්න ඕනේ. ඒකට එකක් දෙකට තමයි. හතරක් නේද? තව ගන්නේ. තවද? තවද? පුළා පුළා. මොකද වැඩිම අවස්ථාවක් කියන්නේ මේ ඉස්සන. ඒක තමයි කරන්නේ. හැමතැනම තියලා තියන්න මේක. හරි. ඉතින් මොන අද දවසේ අපි මේ විදිහට ඇවිල්ලා මේ සමාජ මෙහෙවර කරනවා. ඉතින් ඇත්තම වෛද්‍යතුමනි මොනවද හිතන්නේ දැන් මේ වගේ දැන් අපි වෛද්‍ය වෘත්තිය සියක අපි විශ්වාස කරනවා. නමුත් අපි අපේ දැඩි විශ්වාසයක් තියෙනවා පිරිත් ගැන, විවිධ දේවල් ගැන දැඩි විශ්වාසයක් තියෙනවා. පෙරුම් කායන් කියන්නේ වසර දහස් ගණනක් පැරණි බෙහෙතක්. එතකොට අපි පුංචි කාලේ කම්බුල් ගාය විවිධ දෙයියංග ලෙඩ හැදුනට පස්සේ අපි අම්මලා තාත්තලා සියල ආච්චිලා බැන්දේ. ඇත්තටම මෙන්න මේ විදිහට රතේනේ බැන්දේ. ඉතින් එහෙම බැඳලා පස්සේ අපි ඉස්කෝලේ ගියා බය නැතුව. අපි අල්ලපු පුටුවේ හිටියා ළමයා ලෙඩ වෙලා. හැබැයි අපට බෝ වුණේ නැහැ. ඒ දැඩි විශ්වාසය අපි සතුව තියෙනවා. මේක බීජ මේක විනාශ කරන බෙහෙතක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මොනවද හිතෙන්නේ මේ වගේ දයක්? ගොඩක් ස්තුතියි ඔයාලා මේ කරන සමාජ මෙහෙවරට. අපි යාම්කෝ ස්තුතිවන්ත වෙනවා. ඒ වෙනම ඔයාලට මේකෙන් ලොකු පිනක් සිද්ධ වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඔබේ ජීවිතය අපට වටිනවා. ඔබේ හුස්ම අපට වටිනවා කියලා තමයි අපි මේකේ සටහන් වෙලා තියෙන්නේ. ඇකියේ. මොකද ඔබ ජීවත් වෙලා හිටියොත් අනිකුත් සියල්ලම ජීවිතය රැක ගන්න පුළුවන්. අපි දැක්ක පහුගිය දවස්වල විශේෂයෙන්ම ඊයේ දවසේදී ඉතාලිය රටේ වෛද්‍යවරුන් සහ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එහෙම දැක්කට පස්සේ අපිට ලොකු අනුගාටුවක් දැනෙනවා. ලංකාව තුළ කිසිම අවහරණක් නැති විශාල පිරිසක් මේ විදිහට ඉන්නවා. මේ ඔබ අනුන්ගේ ජීවිතය වෙනුවෙන් කැප කරනවා. තමන්ගේ දරු පැටව ගැන හිතන්නේ නැහැ, අම්මා තාත්තා ගැන හිතන්නේ නැහැ, සහෝදර සහෝදරන් ගැන හිතන්නේ නැහැ. ඔබ පුදුමාකාර කැපවීමකින් ජීවිත ගණනාවක් ගොඩ දාන්න ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඔබව ආරක්ෂා කිරීම අපි සතුයි. ඒක නිසා අපට පුළුවන් දේ මාධ්‍ය කලාවෙන් ඔබට ගිහිල්ලා මාධ්‍යවේදීන් හැටියට අපි ඇවිල්ලා මේ වැඩේ කටයුතු කරන්නේ ඔබට ආදරේ නිසා, ඔබව රැක ගන්න ඕන නිසා. ඉතින් දැඩි විශ්වාසයක් තියෙනවා දෙවියන් බුදුන් මේ රටේ. ඔබට එහෙම දේවල් වෙන්න එපා. මොකද ඔබ ආරක්ෂා වුණොත් මේ මුළු රටේම ඉන්න මිනිස්සු ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා තමයි වෛද්‍යවරුන් හැටියට විශේෂඥ වෛද්‍යවරුන් හැටියට මේ සියලු දෙනා ආරක්ෂා කරන ඔබට පේනවා ඇති මේ මිනිසුන් ආරක්ෂා කරන්න කැප වෙන ආකාරය. ඒ නිසා අපි අද දවසේ ඔබට මේ විදිහට පෙන්වන්න සූදානම් වුණේ. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. බොහොම පිං. ඔබට දීර්ඝාසී ප්‍රාර්ථනා කරනවා. ලෙඩක් දුකක් හරදරයක් නොවේ. ඔබට මේ මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නට, ස්ථිරාකාරය සේවා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.